ප්‍රේමණීය හදවතක් ඉසිඹුලන නවාතන ලක්කන ප්‍රේම තටාකය ප්‍රේමණීය සිතුවිලි අවදිවන බොහොම සොඳුරු නවාතනක් ඒ ලක්කන ප්‍රේම තටාකය නවාතනක් කියලා කිව්වහම නතර වෙලා ඉන්න තරම් හිතට දැනෙන තැනක් වෙන්න ඕනි නැත්නම් අපි ඉක්මනටම නවාතනෙන් පිටමං වෙලා යනවා හැබැයි පැය දෙකක කාලයක් මේ නවාතනේ නතර වෙන්න නම් හේතුවක් ඔබට අද දවසේදීත් වෙනද වගේම තියෙනවාමයි ඔබ ආදරය කරන ඔබ විඳින සුන්දර ගීත එකතුවක් එක්ක බොහොම සුන්දර හදවතක කතා තමයි අද දවසේ අපි ලකන ප්‍රේම තටාකෙන් ඔබත් එක්ක බෙදා ගන්න ලෑස්ති වෙන්නේ. එවනුවෙන් අද අපි මදුරේට ආරාධනා කළේ බොහොම අපූර්ව සුන්දර මිනිසෙකුට. එහෙම කියන එක තමයි වඩාත් හොඳම දේ කියලා මං හිතුවා. ඔහුගේ නම කිව්ව ගමන් ඔබ දන්නවා ඔහු ගැන ඔහු ලියු දේවල් ඔහු අපිට විඳින්නට ඉතිරි කරලා තියෙන දේවල් ලබා දුන්න දේවල් ඉදිරියේදී අපිට දකින්නට විඳින්නට තිබෙන දේවල් අසරෙන් ඔහු හඳුනා ගන්නට පුළුවන්කම ඔහු විසින් අපිට ලබා දීලා තියෙනවා. සුළුයි අධ්‍යක්ෂණය චින්තන ධර්මදාස. චින්තන ධර්මදාස. අයිබෝ. කොහොමද දැන් මේ දවස්වල සතුටෙන් ඉන්නවා කියලා මට හිතෙනවා. ඔව් ඇත්තටම මේ ෆිල්ම් එක කොරෝනා හින්දා නවත්තලා තියන්න වුණා. අපිට දැන් අමතක වෙලා තියෙන්නේ අපි චිත්‍රපටි බලපු යුගය, අපි එලිමහනේ හැකවසෙච්ච යුගය. ඉතින් හැම දෙයක්ම අලුතෙන් පටන් ගන්න වෙන කාලයක්. ඉතින් එහෙම ආරම්භයක් ගන්න පුළුවන් වීම ගැන ආයි සතුට වෙන්න පුළුවන්. මොකද ඒක ආරම්භකයක් විදිහට එන එක මට ලොකු දෙයක් නේ. ඉතින් දැන් මේ ඔබ චිත්‍රපටිය පිළිබඳව විදේශීය හැදෑරීමකුත් එක්ක තමයි අවතීර්ණ වෙන්නේ නිම්නයක හුදෙකලාවත් එක්ක මේ කලා ලෝකයට, මේ චිත්‍රපට කලාව තුළට. මම කැමති ඒ ගැන ඔබ කතා කරනවා නම්. ඇත්තටම මම කිසිම පූර්ව අධ්‍යයනයක් නැතුව මම චිත්‍රපටි විචාරයන්ට යොමු වෙලා හිටියේ. ඊට පස්සේ මම ප්‍රසන්න විතානගේ යටතේ චිත්‍රපටි පාඨමාලාවක් හැදෑරුවා. මේ හදාරන කාලෙදි මට තේරිච්ච දෙයක් තමයි ඒ සිස්ටම් එකෙන් අපිට කවදාවත් චිත්‍රපටයක් හදන්න අමාරුයි. මොකද අපි කියන විදිහට අර ඉස්කෝලේ යනවා වගේ පිළිවෙලට ගිහිල්ලා කරන්න පුළුවන් ආර්ථිකය කර්මාන්තයක් නෙමෙයි අපි ලංකාවේ තියෙන්නේ. අපිට සිද්ධ වෙනවා මොකද හිතුවක්කාර පොඩි අමුතු විදිහ කරනමක් ගහන්න. ඒක තමයි මම හිතන්නේ නිර්මාණශීලීත්වය කියලා කියන්නත් වෙන්නේ. ඉතින් මම ඒකට හැදුවා කෙටි චිත්‍රපටයක්. ඒක රුපියල් 1500ක් විතර ඒ කාලේ හැටියට හොයාගත්ත කැමරාවකින් කරපු හරිම මේ පිස්සු වැඩක්. ඊට පස්සේ තමයි සුනාමි ආවේ ලංකාවට. සුනාමියත් එක්ක ලංකාවට ආවා මේ වටිනා අවස්ථාවන් කීපයක් විවෘත වුණා. මොකද පෝලන්ත ඔය අපි කියන්නේ ලෝඩ්ස් ෆිල්ම්ස් පාසල කියලා ඒක ඇත්තටම ඒ භාෂාවෙන් කියද්දි වූජ් වූජ් ෆිල්ම් ස්කූල් කියලා කියන්නේ ඔය අපි දන්න පොලාන්ස්කි ඊට වගේම කිසලොබ්ස්කි වගේ අය ඉගෙනගත්ත පාසල. ඉතින් මේකෝලන්ට ඕනකම තිබුණා ලංකාවට මොනවා හරි උදව්වක් කරන්න. ඒකලෝ දෙන්නෙකුට අවස්ථාව දුන්නා චිත්‍රපටි සංස්ථාව හරහා. ඊට පස්සේ තෝරගත්තම ආයි තව මගේ යාළුවෙකුයි. ඉතින් අපි දෙන්නට හම්බුණා මේ ෆිල්ම් ස්කූල් එකේ අවුරුදු එකමාරක විතර කෝස් එකක් කරන්න. ඒක ඇත්තටම මගේ ජීවිතේ ලැබිච්ච ඉතාම වටිනා අත්දැකීමක්. අද අපි ඔබට ආරාධනා කළේ අපේ මැදිරියට ඔබ ගීත ගැන හිතනදී ඔබ ගීතවලට දෙන විග්‍රහය කොයි වගේද කියන දේ පිළිබඳව කතා කරන්න. මුල්ම ගීතයට අපි යන්න සූදානම්. රුකාන්ත ගුණතිලක ලියලා සංගීතවත් කරලා ග්‍රේෂන් ජයමහා ගායනා කරන්න මේ ගීතය. ඇත්තටම මේ සින්දු සිලෙක්ෂන් එක ගැනත් මම ඉස්සෙල්ලා පොඩි අදහසක් කියන්නම්. මේක මේ හරිම නොස්ටැල්ජියාවක් එක්ක මුසු වෙච්ච ගීත එකතුවක් මගේ ජීවිතේ. මේ ගොඩක් ගායකයන්ට මේ ගොඩක් ගායකයන්ගේ අලුත් නිර්මාණවලට මම කැමති නෑ දැන්. හැබැයි අපි අකමැති වුණත් එක්තරා ජීවිතේ කාලයක් තියෙනවා අපිට මේ ඒ සින්දු වලින් අපේ ජීවිතේ සංස්කරණය වෙනවා. ඒ සින්දු විදිහට අපි ආදරය කරන්න පටන් ගන්නවා. ඒ සින්දු වලින් අපි ආදරය ගැන හිතන විදිය වෙනස් කරනවා. මේක ඉතින් අර කැසට් පටි කාලේ සින්දු. රෙකෝඩ් බාර් හැමතැනම තිබුණ කාලේ සින්දු. අපි රෙකෝඩ් බාර් වලට ගිහිල්ලා අපි ආස සින්දු රෙකෝඩ් කරගෙන ඇවිල්ලා ඒ සින්දුව දුන්නහම දවස් දෙක තුනක් යනවා රෙකෝඩ් කරලා දෙන්න. ඒ දවස් එනකන් අපි ඉන්නේ මාර නොයවසෙල්ලේ. ඒ සින්දු ටික අරන් එනකොට දැනෙන කුතුහලය අර දැන් අපිට YouTube එකේ ඕන සින්දුවක් ක්ලික් කරලා බලනකොට මං හිතන්නේ අපිට තියෙන ඒ තෘප්තියේ ඒ කොටසක් මග ඇරෙනවා. අපේ සිලෙක්ෂන් එකක්.
අපි මේ සින්දු පෙළගස්සන්නෙත් අපේ මූඩ් එකකට. ඒ නිසාමයි මම මේ ගීතයන් ටික තෝරගන්නේ. මම ඕ ලෙවල් ක්ලාස් යනකොට අපිට ඒ දවස්වල තිබිච්ච ලොකුම අභියෝගය තමයි මේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන එක. ඉතින් හැමෝම ඉංග්‍රීසි පන්ති යනවා. මම මාර්ගම ඉංග්‍රීසි පන්තියකට ගියා. ඉතින් මේ පන්ති ගෑනු ළමයට මම ආදරය කරන්න පටන් ගත්තා හිතෙන්. ඒ ගෑනු ළමයා මම හිතන්නේ පන්ති හිටපු ලස්සනම ගෑනු ළමයා. මම ආදරය කරනවා කියලා කරන්නේ මේ ගෑනු ළමයාගේ පස්සෙන් යන එක. මේ පස්සෙන් යන ගමන් නිකන් එකපාරක් බැලුවා මට ඉතින් ඒක මාර මතකයක් වෙනවා. එදා රෑ තිස්සේ නිින්ද යන්නේ නැති තරමට කල්පනා කර කර රෑ අහස දිහා බලාගෙන ඉන්න මම මාර ආසයි ඒ කාලේ. මම ඔය බස් හෝල්ට් එක 192 මාර්ගම් බස් හෝල්ට් එකේ හිටගෙන ඉන්නකොට පස්ස ගෙනක මාත් යන්නේ මොරටුවට යත් යන්නේ මොරටුවට. මේ සින්දුව දානවා එතන තියෙන රෙකෝඩ් බාර් එකේ. සුදු මීදුම පීදෙන තොටිල්ලේ මේක දානවා. මට මේක පේන්නේ හරියටම අපි දෙන්නට කියපු සින්දුවක් වගේ. මට යාව පේන්නේ මේ සුදු මීදුම මේ පීදෙන තොටිල්ලක ඇවිදගෙන යනවා වගේ. ඉතින් මට හැමතිස්සෙම එයා ගැන මතක් කරද්දි මේ සින්දුවේ වචන තමයි මතක් වෙන්නේ. ඇත්තටම දැන් ඒකෙන් ගැලවිලා ඒ වචන දිහා බලනකොට ඒ වචන එහෙම මාර ලස්සන වචන නෙමෙයි. හැබැයි රූකාන්තගේ පද රචනා හරිම වෙනස්. රූකාන්තගේ මේක පස්සේ රූකාන්ත එයාගේ හඬින් නැවත ගායනා කරා. නමුත් මට තාම වදින්නේ ග්‍රේෂන් ජයමහගේ පරණ සින්දුව. මොකද මට මතක් වෙන්නේ ඒ මෙමරි එක. ඒ මෙමරි එක මට සින්දුවකට වඩා සෑහෙන වටින මතකයක් මගේ ජීවිතේ. ඉතින් මම ඒක නිසාම තමයි මේ සින්දුව මේ තෝරගත්තේ මුලින්ම. මම හිතනවා මේ සින්දුවත් එක්ක බැඳිච්ච ඒ වගේ මතකයන් ගොඩක් අයට ඇති. මොකද ඒ කාලේ ඔය ආපු පොප් ට්‍රැල්ල ඒ තියෙන බීට් ඒ ආපු ඒ ශබ්ද කියන එක මේ හරිම අමුතුයි. අපි 90s කියලා කියන්නේ ඒ දශකයේ හරිම නිර්මාණාත්මක දශකයක් මියුසික් පැත්තේ. ඒක නිසාම තමයි මම සුදු මීදුම පීදෙන තොටිල්ලේ සින්දුවට මම හිතන්නේ. තාම වුණත් ඒක අහනකොට මම ඒ ඔලෙවල් කාලේ ගියා.
Prema Thatakaya. Lakhanda Prema Thatakaya api randenne Atma Liyanage me namama apita sehipat karanne one man show ekak welawakata. Eka hari man hitanne mokada vedikawa thula maha apuru peraliyak karanna utsaha gatta kenek thamai Atma kiyala kiyanne. Atma ge liyatambara geetaya. Atma Liyanage mata mataka widiyata man me sindu ahanne 89 edi vithara. ඒක ලොකු පෙරලියක් වුණා. ඒ කියන්නේ ජිප්සීස්ලා ඒ දවස්වල කැසට් කරලා ඉව සින්දු 4 විතර කැසට් එකක්. ආත්මගේ ලියතඹරාවේ සින්දු 6ක විතර කැසට් එකක්. ආත්ම ගෙනාව වෙන ස්ටයිල් එකක්. එයා ගෙනාව අර වන් මෑන් ෂෝ ස්ටයිල් එක මේ. එයාමයි කීබෝඩ් එක ප්ලේ කර කර කියන්නේ. ඉතින් මේක හරිම මැජික් එකක්. මේක ඒ දවස්වල තිබිච්ච හිටපු තරුණයන්ට වැළඳුනා දරුණුවට ලියතඹර අහද්දී වැදිච්ච ලොකුම දේ තමයි ආත්මගේ හඬ. මේ හඬ භාවිතාව මං හිතන්නේ තාමවත් අපේ කාටවත් ඒ ස්ටයිල් එකේ. ඒක හරිම සුවිශේෂ ආරක්. ඒ උච්චස්වරයේ ගායනා කරන විදිහත් එක්ක අපිට හැමතිස්සෙම මේ එයාගේ වොයිස් එකට පුළුවන් අපි මේ හරිම සිහිනමය අවකාශයකට අරගෙන යන්න. අපි පොඩි ඩ්‍රීම් එකක් රස විඳිනවා වගේ තමයි ආත්මගේ සින්දු විඳින්නේ. කොහොම වුණත් මේ ලියතඹර සින්දුවේ ඒකේ තියෙනවා මායාව මායාව ලොවරවටනා මිරිංගුවකි මිරිංගුවකි එහෙම කියලා. ඒ කාලේ තිබිච්ච අදහසක් තමයි මේ පිටුන ගෑනු අපව රවට්ටනවා කියලා. හැමතිස්සෙම ගැහැණිය මායාවක කියන තමයි ඒක තමයි පිරිමියාගේ ඔළුවේ හැදිලා තිබිච්ච මායාව. එතකොට අපි හැමතිස්සෙම හිතන්නේ මේ ගෑනු මේ පිරිමින්ව රවට්ටනවා ගෑනුන්ට මේ සුවිශේෂ මායාකාරී බලයක් තියෙනවා. මේ මායාකාරී බලයෙන් අපිව වසඟ වෙනවා. හැබැයි අපි වසඟ වෙන්න මාර ආසයි. ඔන්න ඕක තමයි මං හිතන්නේ ඔය ප්‍රේමී සම්බන්ධ කතිකාව තියෙන එක ඉතාම ලස්සන කතිකාවක්. මොකද අපි කතා කරන්නේ සිඩක්ෂන් ගැන නම් වසඟය ගැන නම් කාන්තාවකට හෝ පිරිමියෙකුට පුළුවන් වෙන්න ඕන ආදරය ඇතුලේ කෙනෙකුට වසඟ වෙන්න. ඒ වසඟය ඇතුලේ තමයි මං හිතන්නේ ඒ ලස්සන තියෙන්නේ, ආදරය විඳින්න තියෙන්නේ. මොකද අපි යටත් වෙනවා අනිත් මනුස්සයාට. එයාගේ මායාවට හරි එයාගේ බලයට හරි මොකකට හරි අපි යටත් වෙනවා. යටත් වීම කියන එක ඇත්තටම ආධිපත්‍ය පැතිරවීමට වඩා ආදරයේදී හරිම සුන්දර අත්දැකීමක්. ඒක මේ ඒක යටත් වීම ඇතුළෙම තෘප්තිමත් කරගන්න පුළුවන් දෙයක්, පරිත්‍යාගයේ ඇතුළෙම ආපහු විඳින්න පුළුවන් දෙයක්. මට ඉතින් දැන් මතක් වෙනවා ඒ අපි මේක කෑ ගහලා කියන්න පටන් ගත්තේ නිකන් ගෑනුන්ට ඇහෙන්න වගේ. මේ අපි දන්නවා යා මායාවක් කියලා, ඒ වුණාට අපි මේ ආදරේ ඒ වගේ ප්‍රකාශයක් විදියට. හරි ලස්සනයි මේ සින්දුව. මම හිතා මේක දෙවෙනි සින්දුව විදියට තෝරගන්න.
පතාකයේදී මේ සුඳුරු කතාව බහට අප සමග එක්වන්නේ චින්තන ධර්මදාස. ප්‍රේමණීය හදවතක් කිසිම බුලන නවාතන ලක්කන ප්‍රේම තටාකය. ලක්කන ප්‍රේම තටාකයේ රැඳෙන්නේ අපි ක්ලාරන්ස් විජයවර්ධන. තවත් විශිෂ්ටයක අපේ ගීත කලාව තුළ අපේ විඳින ගීතවලට අපේ විඳවන ජීවිත කතා තුළට විඳින ගීත එකතු කරපු අපූර්ව නිර්මාණකරුවෙක් ඔහුගේ ගීතයක් ඔබ ඊළඟට තෝරගෙන තියෙන්නේ රෑ තාරකාව බැලුවා එබී කිමදෝ නුවන් ඔබගේ කඳුලින් දෙමි ඊයේ දවාලේ අපගේ ලොවේ ආශා ගඟුල් යාවුනා. මං හිතන්නේ ක්ලරන්ස් කියන්නේ අපි ගත්තොත් එමෙ ලංකාවේ සම්භාව්‍ය සංගීත රැල්ලට අමතරව තියෙන පොප් සංගීත ධාරාවක්. ඒ පොප් සංගීත ධාරාවේ එක්තරා යුගයක රජෙක් ක්ලරන්ස් කියන්නේ. ක්ලරන්ස් කෙන් පස්සේ තමයි මේ කිරුළ රූගාන්තර හිමි වෙන්නේ. මේ සින්දුවේ හැර ලස්සන තැනක් තියෙන රූගාන්තර තමයි වචන ලියන්නේ. ක්ලරන්ස් තමයි මියුසික් කරන සින්දුව ගේන. ඒතර රූගාන්තයි ක්ලරන්ස් එකතු වෙන තැනක්. රූගාන්තගේ වචන මේ ඇත්තටම මේ අර අපි හැමදෙස්සම සාහිත්‍ය ඇතුලෙන් අපි සින්දුවක් ලියනකොට ලියන්න try කරන්නේ රූගාන්ත මියුසික් ඇතුලෙන් කියන්නේ. අය ඉස්සෙල්ලා මෙලඩි එක ගැන අදහසක් ඇතුව තමයි වචන ටික ලියන්නේ. ඒකම යාගේ වචනවල තියෙන අර ක්‍රිස්තියානි පල්ලි ආකෘතියෙන් ආපු හරිම අමුතු රොමෑන්ස් එකක්. මෙන්න මේ මුසුවීම රෑතාරකව සින්දුවේ මුණගැහෙනවා. ඒකම මේ රෑතාරකව සින්දුවේ පොඩි ඇඩල්ට් එක්ස්පීරියන්ස් එකක් කියනවා. ඒ කියන්නේ අපි දන්නවා සින්දුවල අපිට හුරු පුරුදු නිකන් ආදරේ අපිට නැති වෙනවා හරි ආදරේ ලබා ගන්න පස්සෙන් යනවා හරි කියන එක අපි දන්න එක්ස්පීරියන්ස් එක. හැබැයි අපිට පුළුවන් ආදරය ඇතුලේ වෙන වෙන පොඩි පොඩි වංගු වල නතර වෙන්න. ඒවයි තියෙනවා හරි අමුතු එක්ස්පීරියන්ස්. අපි දන්නේ මේ කොහොමද සින්දුවකට ගේන්නේ කියලා. ඒක ඇත්තටම හරිම දක්ෂ රචකයෙක් වෙන්න ඕන ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් ගේන්නේ වචනවලට. ඒකම මෙලඩි එකකින් සපෝට් කරන්න පුළුවන් විදිහට ඡේදයක් ලියනවා වගේ නෙමෙයි මේ. ඉතින් රෑතාරකව සින්දුවේ තියෙන්නේ අර අපි හැමෝම අතින් සිද්ධ වෙන්න පුළුවන් සොඳුරු වැරද්දක්. දැන් නම් මේක වරදක් නෙමෙයි, මේක සාමාන්‍ය දෙයක්. ඒ දවස්වල තියෙන ලොකුම දෙයක් තමයි කාන්තාවකගේ කන්‍යාභාවය නැතිවීම කියන්නේ. ඉතින් ආදරය ඇතුලේදී මේක නිකන් හරි අර ප්‍රීමැරිටල් සෙක්ස් කියලා නැත්තම් විවාහය වෙන්න කලින් සම්බන්ධතාවය පවත්වලා කන්‍යාභාවය හයිමුණොත් එහෙම මේක ඒ සමහර ගෑනු දිවිනහ ගන්න පුළුවන්. සමහර අය ජීවිතේ විනාශ වුණා කියලා හිතනවා. කොහොම හරි පුරුදු ලස්සන ෆ්‍රේම් එකක් තියෙනවා චිත්‍රපටි වලින් හැමතැනම අපිට හදාගන්න. නිකන් අඬා අඬා ඔළුවේ උරහිසට තියාගෙන එකඟ ගහ ඉන්න කාන්තාව පිරිමියා ඉතින් නොයෙක් බොරු කියමින් සනසන්න හදනවා. නෑ නෑ කිසි ප්‍රශ්නයක් නෑ, මේක මම තමයි ඔයාව බඳින්නේ, ඔයාව යතරින් නෑ කියලා. හරියට නිකන් ඒ පොරොන්දුව දෙන්න පුළුවන් පොරොන්දුවක් වගේ. අපි දන්නේ අවුරුදු ගානක් යනකොට මොකෙන් මොකක් වෙනවද කියලා. හැබැයි ඒ වෙලාවට ඒ පොරොන්දුව ඕනි. ඒක ආදරේ පොරොන්දුවක් ඉතින්. නැත්තම් අර මනුස්සයා අස්වසන්න විදිහක් නෑ. සහ ඒ මනුස්සයා කතා කරන්නේ ලොකු සංස්කෘතික කාරණයක් ගැන. නමුත් රූකාන්ත මේ කතාව කියන්නේ යාගේ අර ආදර නිමේෂයේ ඇතුලේ. ඒක හැරිම ලස්සන එකක් කියලා කියනවා මේ. ආශා විශාලයි ඉවසීම හීනයි කියලා. එතකොට ඒක තැනකදී අහනවා මේ හඳුනන්නේ දෝ ඔබ මාගේ සෙනෙහේ. ඒ කියන්නේ ඊයේ වගේම ඔයාට තාමත් මාව විශ්වාසද, මගේ ආදරේ අඳුරනවා නේද? රෑතාරකව වගේ සින්දු අපේ අර හිතුවිලි පතුලේ නිකන් හැඩතල හදලා තියෙනවා. මෙන්න මේ විදිහේ දේවල් රස විඳින්න පුළුවන්. මේ විදිහේ දේවල් වලට මේ වගේ సౌందර්යය ඇතුලෙන් බලන්න පුළුවන්. ඉතින් ඒ සින්දුව මගේ මෙමරි එක.
choice එකක් විදිහට බාර ගන්න දෙයක් මම කියන්නේ මේක මේ කසාද බැඳෙන් පස්සේ එකපාරට අපිට වෙන ලෝකයක් මොනවා ගහනවා කියලා අපි නිකන් එකපාරට අම්මා තාත්තා වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ ළමයි වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා එතනදී අපි නැති කරගන්නේ අර අපි මෙච්චර කාල ජීවත් වෙමින් ආපු ආදරවන්තයා සහ ආදරවන්තිය කියන චරිතය ඒ භූමිකාවන් දෙක ඒක ඇතුලේ ගොඩනගාගත්ත නැරටිව් එක එතනින් ඉවර වෙනවා ඊට පස්සේ මම හිතන විදිහට ඒක ඇතුලේ පවර් පොලිටික්ස් ප්ලේ වෙන්න පටන් ගන්නවා මොකද අපි ගත්තොත් එම් පවුල කියන්නේ සමාජ සංස්ථාවක් දේශපාලනය වගේම අපේ රටේ දේශපාලනය අන්තිම කුඩා ඒකකයේ තමයි පවුල. ඒක ඇතුලෙන් හදලා තමයි එළියට ළමයින්ව දාන්නේ. ඉතින් මෙන්න මේක ඇතුලේදී මොකක්ද අපේ ආදරයට වෙන්නේ කොයි විදිහටද අපි මේ දිහා බලන්නේ කොයිතරම් විකාර රූපී විදිහට අපි දේවල් බාර ගන්නවද කියන එක 2005-2015 වගේ කාලය අතර අපේ අපිට අත්දකින්න හම්බෙච්ච අමුතු දේවල් රටේ එකපාරට හාමුදුරුවරු හරක් මරන්න එපා කියලා ගිනි තියාගෙන මැරෙන හාමුදුරුවරු හිටියා. ඊට පස්සේ එක පැත්තකින් ක්‍රිකට් සම්බන්ධයෙන් මේ එක එක දේවල් සිද්ධ වෙන්න ගත්තා. මේ අතර දෝලණය වෙන ජාතිකත්වය අපේ දේශපාලනය මේ දේවල් අතර දෝලණය වෙන ජීවිතයක් පවුල ඇතුලේ අපේ ආදරය තියෙන ආදර ගනුදෙනුවේ වෙනස් වීමත් කියන එක තමයි මම මුණගස්සන්න හැදුවේ. ඒක ඒ දෙක එකහුණම් මං හිතන්නේ ගිනි ගන්නවා. අපිට බලන්න පුළුවන් දැන් කොරෝනා සමයට පෙර නැරඹු කෙනෙකුට නම් මේ රසය විඳගෙන ඇති මේ වෙනකොට අධ්‍යක්ීම් ජීවිතයට එකතු කරගෙන ඇති නැවත අවස්ථාව තියෙනවා නිරෝධායන නීතිවලට අනුකූලව ඇවිලෙන සුළුද නැත්ද කොහොමද කියලා එක විඳගන්න. අහසසේ ඔබ අනන්තයි සයුරසේ ඔබ අනන්තයි මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි ඔබ අනන්තයි. නන්දමාලනී සුනිල්ලාරි රත්න කියන සුසංයෝගයේ මම හිතන්නේ ඒක ප්‍රේම කලාපයක්ම නිර්මාණය කර හරි අර කියන්නේ ප්ලැටෝනික ප්‍රේමය කියලා මේ ප්ලැටනික් ලව් කියලා මම ආදරේ තියෙන උත්තුංග තත්වයක වෙලාවක නන්ද කියනවා ප්‍රේමය නම් රාගයෙන් තොරයි කියලා. දැන් ඔබයි රම්‍ය සඳ කිරණ කියන මේ විදිහට ආදරේ තියෙන අර නිකන් කවදාවත් ප්‍රායෝගිකව මුණ නොගැහෙන ඒ වුණාට අර සුද්ධ වූ අංශුව පිළිබඳ විශ්වාසය දෙවියන් පිළිබඳ විශ්වාසය වගේ මම හිතන්නේ මේක සුනිල් ආරියරත්න කරන්නේ මේ දෙවියන්ට කවුරු හරි කියන්න තියෙන සින්දුවක් අරගෙන පිරිමියෙක් සතු කර ගැනීම වගේ වැඩක්. මොකද ඒක සින්දුවක් වට වඩා ඒක හරිම මේ භක්ති ගීයක්. අහස වගේ අනන්තයි මුහුද වගේ අනන්තයි වීණාවේ තතක් හැඳුනත් ඉන්නේ එතන ඔයා මදු වෙතක් පොඩ්ඩක් මේ වුණත් ඉන්නේ එතන ඔයා. يعني මේ විශ්වයේ කිසි දෙයක් නැහැ ඔයා නැතුව. හැබැයි අපි දන්නවා මේක මේ
මේක එහෙම මේ සිහිනමය මායාවක් වගේ තත්වයක් උනාට මිත්‍යාවක් උනාට අපිට එක්තරා කාලයක මම කියන්නේ ඔය නවයෝන් කාලේ වගේ ආදරේ වැදුනහම කොහොම තමයි ගස් කොළන් වලයි ගල් ගුහා වලයි බෙන වලයි වතුරේ හැමතැනම පේන්න පටන් ගන්නවා ඒක නිකන් ජීවිතේ ලැඩ කරන අපිට ලව්සෙක් කියලා කියන්නේ කාලේක ඒක ටික ටික පස්සේ මම හිතන සම්බන්ධතා කීපයක් හරහා එනකොට මිනිස්සෙක් තේරුම් ගැනීමත් එක්ක ඒ තරම් රිදෙන ඇකිලෙන තැන් නැති වෙනවා ඉතින් සුනිල් ආරියරත්න කරනවා මෙතනදී මාර ලස්සන වැඩක් ඒ කියන්නේ හැම පිරිමියෙක්ම ආසයි ගැහණියක් Tamanට මේක කියනවා නම් මගේ ජීවිතේම ඔයා මගේ විශ්වේම ඔයා ඔයා තරම් පිරිමියෙක් කොහෙවත් නැහැ මං කොයි පැත්ත බැලුවත් ඔයා විතරයි පේන්නේ මට වෙන කිසි පිරිමියෙක් පේන්නේ නැහැ ඉතින් ගැහණියකගේ මුළු ජීවිතේම Taman සතු කරගන්න Taman ඒ මනෝ අධිරාජ්‍යයේ අධිරාජයා වෙන්න පුළුවන් නම් පිරිමියෙක් සෑහෙන සතුට වෙනවා මේ පිරිමියාගේ මේ සතුට වෙනුවෙන් තමයි මේ සින්දුව ලියවිලා තියෙන්නේ නැතු මං හිතන්නේ නැහැ ගැහණියෙකුට මෙහෙම හිතෙනවා ඇති කියලා මේකේ ලස්සන දේ තමයි ඒ සුනිල් ආරියරත්න තමන්ට අහන්න ඕන වචන ටික ලියලා නන්දලව්ව කියව ගන්නවා ගෑනු කටහඬකින් ඒත් නිකන් හරියට මේක ගැහණියක් ලියලා නෙමෙයි කියන්නේ කවුරු හරි ගැහණිය කාන්තාවක් ලියලා කිව්වා නම් එහෙම අඩු ගානේ එක කාන්තාවකට එක නිමේෂයකට හරි ආපු දෙයක් නමුත් මේක පිරිමියෙක් ලියලා තමන් මට මේක තමයි අහන්න ඕන ඔයා මේක සින්දුව කියන ඒක කාන්තාව කියනකොට අපි ඒක අහලා ෂා මට නේ මේක කියන්නේ කියලා සතුටු වෙනවා කියන්නේ හැබැයි මේ සින්දුව පෙරලි පෙරලි අපි අහුවා
ජයරත්න ආර්යවංශයන්ගේ පද ගැලපුමක් රෝහණ වීරසිංහන්ගේ සංගීතයට ටීම් ජයරත්න ගායනා කරනවා. අපේ හිතවලත් හැංගිලා තියෙනවා සමහර වෙලාවල් වලට මේ වගේ ප්‍රාර්ථනා. අර ඈත පේන වළා තීරෙන්නේ හා අපිට මේ දිනු අපේම ලෝකයක් පිළිබඳව සුන්දර බලාපොරොත්තුවක්. වළා තීරෙන්නේ මම හිතන්නේ මේ ප්‍රේමයක, يعني ප්‍රේමයක් පටන් ගත්තාන් පස්සේ අපිට යන්න ඕන වෙන තැන, ප්‍රේම ලෝකයක් හදාගන්න ඕන වෙන තැන ගැන තමයි කියන්නේ. ඒක රහස සේව බනන්තයි වගේම මේ මූඩ් එකක් අපිට ඕන වෙනවා අපේ ආදරේ පටන් ගත්ත මොහොතේ. ඒ ආරම්භකම මට මතකයි, මම ඒ කාලෙක ටෙලිෆෝන් එකකින් අහන්න හම්බුණ එහෙම මට කැමතියි කියලා කෙල්ලෙක් කිව්වහම මට පෙනුණා නිකන් ගෙවල් දොරවල් ගස් කොළන් ඇද වෙලා. මම බැලුවා එකපාරට ලෝකෙ මොකක් හරි අමුත්තක් වුණාද කියලා. එහෙම ආදරයක් පටන් ගත්තෙන් පස්සේ පරණ වෙන්න කලින් අපිට තියෙනවා නිකන් ඔය වගේ වළා තීරයෙන් එහාට ගිහිල්ලා ආදරය කරන්න පුළුවන්, අපේම ලෝකයක් හදාගන්න පුළුවන් දෙයක් ගැන ප්‍රාර්ථනා. මේ ප්‍රාර්ථනාව තමයි අපි ෂෙයා කරගන්න. අපි ටෙලිෆෝන් කෝල් එකක් ගත්තත් කතා කරත් මුණ ගැහුණත් කතා කරන්නේ මේ අපි දෙන්නටම හුදකලා වෙන්න පුළුවන් මොහොතක් ගැන. මට ඉතින් මේ සින්දුව දැනෙන්නෙම ඒ කාලේ ඒ ආදරයක් හරි ගියාම ඇති වෙච්ච තෘප්තිය සම්බන්ධ අත්දැකීම. ඉතින් ඒ වෙලාවට තමයි වළා තීරෙන්නේ වගේ සින්දු අහන්න පුරුදු වෙලා තියෙන්නේ. ප්‍රේමතටාකේ අපි රැඳෙන්නේ අද චින්තන ධර්මදාස අපේ ආරාධනය පිළි අරගෙන ප්‍රේමතටාකේ ඉන්නේ
ප්‍රේමය ගැන ජීවිතය ගැන ගීතමය කතාවක් එක්ක. අපි ඊළඟට තෝරාගෙන තිබෙන ගීතය උපුල් ශාන්ත සන්නස්කලයන් අතින් තමයි රචනා වෙලා තියෙන්නේ. ගීත සංගීතය එකතු කරන්නේ ඇඩ්වර්ඩ් ජයකොඩි. චරිතා ප්‍රියදර්ශිනී සමගින් ප්‍රේදා රත්නායක තමයි ගීතය ගායනා කරන්නේ. සිතුම් පොබ කළ සමන් මල්යායි. මම මේ සින්දුව ඇත්තටම මේ ලිව්වේ සන්නස්කල කියලා දැනගෙන හිටියේ නෑ. ඒ කියන්නේ මම පස්සේ හොයනකොට තමයි පස්සේ කාලයක තමයි දැනගත්තේ මේක සන්න ලියලා තියෙන කියලා. ඒකයි මෙහෙම දැනෙන්නේ. මේ එක්ස්පීරියන්ස් එකත් අර අපි රෑතාරකාව එකගෙන කතා කරා වගේ හරි අමුතු එක්ස්පීරියන්ස් එකක්. පෙම්මතා සහ පෙම්මුති අතර තමයි මේ කතාව යන්නේ. මේක කියන්නේ දෙන්නෙක් ආදරය කරනවා. ආදරය කරද්දී කෙල්ලට වෙන කොල්ලෙක් ගැන ආසයි කියලා එයා යනවා. ගිහිල්ලා මේ ඔවුන් සෙක්ෂුවල් එක්ස්පීරියන්ස් පවා ලබලා නැවත එනවා. නැවත ඇවිල්ලා මේ දෙන්නගේ ආපහු ආදරය පටන් ගත්තාම පෙම්වතිය කියනවා, මට මං එයා වෙනුවෙන් අඬපු දේවල් මතක් වෙන මොහොතේදී ඔයා මාව රිද්දන්න එපා. ඒ කියන්නේ මම තාමත් සමහර වෙලාවට එයා ගැන හිතලා අඬයි. ඒ අඬන වෙලාවෙදී එයා මාව පීඩාවට පත් කරන එකක් නෑ නේද? ඔයා පත් කරන්න නැතුව ඉන්නවද කියන ආදරේ පුරොන්දුවක්. ඒක හරිම සුන්දර තැනක්. ඉතින් මේකෙදී පිරිමි අහනවා, මේ ඔයා රැවටුණා මේ සල්ලාලේකුට. අර මනුස්සයාට කිසිම වටිනකමක් දෙන්නේ නැහැ. උ සල්ලාලේක් විතරයි. ඒ සල්ලාලේකුට රැවටිලා ගියාම මම සෑහෙන් ඔයාගෙන හිත හිත ඇඬුවා. එතකොට පෙම්මතිය කියනවා, මාත් එයාට රැවටිලා ගියාට එතන ඉඳගෙන මාත් අඬන්න පටන් ගත්තා. එතකොට මේ ආදරය පුදුම උත්කර්ෂයකට නම් වුණා. අර මං හිතන්නේ මේක සන්නස්කල අරලිය පත්තර වලට එහෙම ලියන කාලේ ලියපු සින්දුවක් වෙනවනේ. මොකද ඒ ෆීල් එක තියෙන සුද්ධ වූ ආදරයන් හොයාගෙන යන වෙනුවට කැඩිච්ච බිඳිච්ච ආදරයන් වල సౌందර්ය හොයාගෙන යන්න පුළුවන් කියන එක සන්නස්කලලා තියෙන ලියුණා කියලා මම හිතනවා. ඒක නිසාමයි මේ සින්දුව නැවත නැවත හමින් අපිට රස විඳින්න පුළුවන් වුණේ.
කඳුලින් වියන පැයේ පෙරදා හැදුවා මල් නුවරට පවනේ අදිමි ආදරේ කඳුලින් වියන පැයේ පෙරදා හැදුවා මල් නුවරට පවනේ තරම් කුමරි නෑදන්නේ ප්‍රේමණීය හදවතක් ඉසිඹුලන නවාතැන ලක්කන ප්‍රේම තටාකය තටාකයේ තවත් අපූරු තැනකට අපි යන සෝදානම් එම්.එස්. ප්‍රනාන්දු ගීත ලියලා සංගීතවත් කළා ඔහුම ගායනා කළා මේ ඒ තව එක් ගීතයක් මෙක්සිකෝවේ වෙරළ තීරයක ඉඳන් මේ මරිනට ඇහෙන්න තමයි ඔහු මේ කතාව කියන්නේ එම්.එස්. කියන්නේ මට සුවිශේෂ ගායකයෙක් මගේ චිත්‍රපටයේ පවා මම එම්.එස්. ගේ සින්දුවක් පාවිච්චි කරනවා එම්.එස්.ට ඒ තරම් ආදරේ හින්දම MSK ඒ සංගීතය මට මගේ සිනමාවට සෑහෙන බලපෑවා. මම හරි කැමති දෙයක් තමයි අර වයිල්ඩ් වෙස්ට් ටයිප් එක නැත්නම් ස්පැගටි වෙස්ටර්න් කියලා කියන සම්ප්‍රදාය ෆිල්ම්ස් වල. හැබැයි මේ ෆිල්ම්ස් වල දැන් ටැරන්ටිනෝ වගේ කෙනෙක් මේ ෆිල්ම් එකක් කරන්න ගියාම ඒකලන්ට තියෙනවා ඒකට සංගීත සම්ප්‍රදාය මෙහෙමෙන් ගන්න පුළුවන්. නමුත් අපිට නෑ අපිට MS සහ CT හිටියේ නැත්තම් ඒ මියුසිකල් බේස් එක ඒ තියෙන රූප අල්ලගන්න ලංකාවේ බේස් එකක් නෑ. ඔඩියෝ කන්ස්ටිටියුෂන් කියලා කිව්වොත් අපි නිකන් හඬ ව්‍යවස්ථාවක් නෑ. MS විශේෂයෙන්ම මේ ස්පාඤ්ඤ ගීත ස්පැනිෂ් මියුසික් වල තියෙන වචන කඩන හැටි. ඊට පස්සේ ඒවා තියෙන ඔය හැමතිස් කතාවක් කියන්නේ. දැන් මේ මරින ගත්තත් එහෙම සම්පූර්ණ කතාවක් කියනවා. ඒකත් ඒ ස්පාඤ්ඤ සංගීතයේ තිබිච්ච ලක්ෂණයක්. මේ දේවල් හරිම පරිණත විදිහට කිසිම ආගන්තුක විදිහකට නෙමෙයි හරිම පරිණත විදිහට ලංකාවේ සංගීතය ඇතුළට ගෙනාවා ඒක මේක ඉතාම දක්ෂ විදිහට ජනප්‍රිය ධාරාව ඇතුළට ගෙනහිල්ලා ඒක ලංකාවේ ඕනම කෙනෙකුට අහන්න පුළුවන් තලයකට ගිනිච්ච ඒ වොයිස් එකේ තිබිච්ච ධාරිතාවත් සෑහෙන විශාලයි ඒ බේස් එකයි කියන විදිහයි ඉතින් මේක MS ම ලියලා MS ම මෙලඩි දාපු සින්දුවක් එයාගේ ගොඩක් සින්දු වලට යෑම ඒ විදිහට ලියනවා ඒ වචන ලියන්නත් එයාට පුළුවන් අපිට ටිකක් අමුතු අත්දැකීමක් අපි ගත්තොත් එහෙම දෙවෙනි ලෝක යුද්ධ ගිහිල්ලා මෙක්සිකෝවට යන සොල්දාදුව ගැන අපි අහලා නැහැ. මේ MS ලියන්නේ ඒ වගේ කෙනෙක් ගැන. අපි දන්නේ අලෙත් එක යුද්ධය කිව්වහම ප්‍රේමය පවතින ඉඩක් තියෙන තැනක් නෙමෙයි ප්‍රේමය විනාශ කරන තැනක් තමයි යුද්ධය කියන්නේ. නමුත් MS ගේ සම්බන්ධය ඇතුලේ මේ සොල්දාදුව ආදරේ පටන් ගන්න යුද්ධය නිසා. අපි යුද්ධය කියලා දැකපු නිමේෂය ඇතුලේ අපි නොදකපු ප්‍රේමයක් ගැන කතාවක් තමයි මරිනවල කියන්නේ. එතකොට මේ මරිනා කියන යුවතියට බෑ ඒගොල්ලන්ගේ ගම රට දාලා එන්න. එයා කැමති ආදරේ යාගරට. එතකොට මේ MS කියන පෙම්වත එයාටත් එතන ඉන්න බෑ. එයාටත් ගම රටට යන්න ඕන. ඉතින් ඒ දෙන්නම ආදරේ ඉතුරු කරගෙන ඒකේ වෙන්වීම ගැන කියනවා. නැවට නැගලා කියනවා මම හැමදාම ඔයාගෙන මතක් කරයි. මම මුහුදු වෙරළට වෙලා බලනකොට මට මෙක්සිකෝවේ වා මෙහෙම වත් එක ගත කරපු දේවල් ගැන මතක් වෙයි. එතකොට වත් එහෙම මතක් කර කර ඉඳී. මෙන්න මේ සුන්දර අත්දැකීම සොල්දාදුවගේ අත්දැකීමක් විදිහටත් යුද්ධයක් මැද්දට ගෙනාපු එකක් විදිහටත් කියන්නේ හරිම මේ මේක දැනගෙන කරා නෙමෙයි නමුත් ඒක හරි රෙයා මික්ස් එකක්. කියන්නේ දුර්ලභ විදිහේ ගනුදෙනුවක් ඒගොල්ලෝ එතනදී නිර්මාණ ගනුදෙනුවක් සිද්ධ වෙනවා. ඒ වගේම මේ සින්දුවේ අහනකොට අර යටින් ඇහෙන මියුසිකල් බේස් එක හොඳට අහන් හිටියොත් අපිට තේරෙනවා අර මේ මම කියන අර ස්පැගටි වෙස්ටර්න් ස්ටයිල් එක කොහොමද සින්දුවේ ඇතුලේ රිද්ම් එක තියාගන්නේ අපිට දැනෙන්න අපි ඒ ගමන ඇතුලේ ආදරය තමයි කියන්නේ. හැබැයි ඔතෑණි කරලා දිය කරලා වක් කරලා දාලා ඇන් පුටුවේ නැගිට්ටෝ ගන්න බැරි වෙන ආදරය නෙමෙයි නැකිටලා පොඩ්ඩක් නටනට කියන්න පුළුවන් ආදරේ. මේක මේ අපි ලංකාවේ අපි කියන
සම්භාවි සංගීත ඉන්දියානු රාගධාරී සංගීතයෙන් හැදිච්ච එකට අමතරව දේශීය ක්‍රිස්තියානි සම්ප්‍රදායෙන් ලංකාවට එකතු කරපු ඉතාම වටින කාරණා මේවා අගය කරන්න ඕන මේවා අපේ අම්මලා තාත්තලා පවා ඒ දවස්වල MS ලා වහිම එහෙම වටිනකමක් දීලා බාරගත්තේ නෑ හැබැයි එහෙම පහළට දාපු MS ලා එහෙම සංස්කෘතික වාරණයන් පැනවිච්ච MS ලා අපි තාම අහනවා දැන් තමයි අපිට තේරෙන්නේ MS ලාගේ සින්දු කොයිතරම් වටිනවද කොයිතරම් විශාලද කොයිතරම් ඉන්ටර්නැෂනල්ද ජාත්‍යන්තරද කියලා මරීනා Marina, 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 කීදී සඳුරු මුණගැසීම චින්තන ධර්මදාස එක්ක අපිත් එක්ක ශ්‍රී ලංකන් ඉන්ෂුරන්ස් අත්වල බඳගෙන ඉන්නවා කියන තොබට මතක් කරනවා අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් මුලමේ වශයෙන් ශක්තිමත් පුරෝගාමියෙකුගේ සෙවණෙහි ජීවිතයම සුරක්ෂිතයි සෑම විට ශ්‍රී ලංකන් ඉන්ෂුරන්ස් පීකුමෙන් මවක මෙන් ප්‍රේම තාතාගේ
අපි බොහොම ආදරය කළ ගීතයක්. මේ ගීතයත් එක්ක මට ඔබෙන් අහන්න හිතන ඔබ අතීතගාමීත් කියලා. මොකද මේ ගීතේ විතරක් නෙමෙයි අද තෝරාගෙන තිබෙන බොහෝ ගීත අපි අතීතයේ ප්‍රේම කළ ගීත. දැන් ප්‍රේම නොකරනව නෙමෙයි හැබැයි අතීතේනේ අපිව හොයාගත්තේ. එතකොට අද වර්තමානයේ අපි අහන විඳින ගීත මේ ගීත ලයිස්තුවේ නැහැ. ඔව් මේක ඇත්තටම මම තෝරාගත්තේ මම මේ ඔය කොරෝනා කාලේදී මම ගෙදර ඉන්නක මම පටන් ගත්තා මගේ ඔය අතීත තාරවල පොඩ පොඩ ඇවිද ඒවා අල්ලලා බලන්න. ඒ මතකයන් ආපහු රස විඳින්න පුළුවන්ද කියලා බලන්න. එතකොට මට දැනුණ හරිය අමුතු දෙයක්. ඒ කියන්නේ ඒක හරි දුක හිතන දෙයක්. ඒ අතීත සින්දු වලට ඒ සින්දුත් එක්ක ආපු හැඟීම් තියෙනවා අපිට. ඒ ආදරයන් ගැන මතකයන් තියෙනවා. ඒ මතකයන් අපිට දැන් බලන්න පුළුවන් චිත්‍රපටි වගේ. ඉස්සරහ තියාගෙන බලන්න පුළුවන්. හැබැයි ඒ සංවේදනය ඒ විදිහටම ගන්න බෑ. අපි ඒ මතකයයි අතර තියෙන දුරක්. එතකොට මට හැමතිස්සෙම දැනෙනවා ලොකු දුකක්. ඒ කියන්නේ මට දැන් ඒ විදිහට ආදරය කරන්න බෑ. මට ඒ විදිහට ඒ දේවල් වැළඳ ගන්න බෑ. මමයි ඒ දේවල් අතර පරතරයක් තියෙනවා හරියට දැන් මගේ මෙමරිස් නෙමෙයි වගේ. ඉතින් මං ඊටාම කෑදරකමින් ඊටාම මේ ආසාවෙන් මේ මගේ මතක පාරවල් වල ඇවිදගෙන ගියා. මං ඒ වෙලාවේදී මට තේරුණා මගේ මතකයන් හැදිලා තියෙන්නේ සින්දු උඩ කියලා ගොඩක් වෙලාවට. හැම ආදරයකටම ගීතයක් තියෙනවා. මම ප්‍රේම කරපු හැම කාන්තාවක් ගැනම හැම නොලැබිච්ච හැම ආදරයක් ගැනම තනුවක් ගීතයක් තියෙනවා. ඒ දවස්වල මම අහපු. එතකොට මේ සින්දු අහද්දි මට මම යන්නේ ඒ මතකයට. ඉතින් මම කල්පනා කරා මේ විදිහට නේද අපේ යුනිවර්ස් එක හැදිලා තියෙන්නේ. ඉතින් ඇත්ත මේක නොස්ටැල්ජික් පාරක්. මේ අපි අතීතයට යන පාරක්. 90s වලට යන පාරක්. කැසට් වලට රෙකෝඩ් බාර් වලට යන පාරක්. මම ඒක කොරෝනා කාලෙදි ගිය පාර. ඇවිදපු පාරවල්. ඉතින් මං හිතුවා මේක බෙදා ගන්න පුළුවන් නම් අපිට ඇත්තටම අත්දැකීමක් විදිහට. ඒ වගේ પરම්පරාවක් මෙන්නත්. ඒ විදිහට ජීවත් වෙච්ච එක මගේ પરම්පරාව හැමෝම මේ විදිහ අත්දැකීම් වල තමයි ගත වෙන්නේ. ඉතින් අපිට මේ ෂෙයා කරගැනීම හරිම ලස්සන දෙයක් වෙයි කියලා. දේ වෙන්නට පෙර හෙට උදේ හිම ජීවිතේ. අපි මේනම් මලලයිකාවත් වයිමින් තුටින් යමු. මේ සින්දුව මේ ඒ දවස්වල මාව හොල්මන් කරපු සින්දුවක්. මං ඒක දැන් ආපහු දාලා බලනකොට දැන් පේනවා ඒකේ නාටකීය හරිම કૃත්‍රිම විදිහට කරපු තැන්. හැබැයි ඒක ඒ දවස්වල කිසිම විදිහකින් පෙනිච්ච දෙයක් නෙමෙයි. දැන් ඔක හරියටම රොබින් හුඩ් වගේ. රොබින් හුඩ් ඒ දවස්වල අපි බලද්දී අපිට මාරම විදිහට අපි වැටිච්ච ටීවී සීරීස් එකක්. දැන් ආපහු බලද්දී ඒ කඩු සටන් එහෙම නිකන් හිනා යනවා. මොකද්ද කොහොමද මේක අපි බැලුවේ කියලා. ඉතින් මං තේරුම් ගත්තා අපි අතීත දේවල් නැවත බලන්න යන නරකයි. ඒ මතකය තමයි අපි මේන්ටේන් කරගන්න ඕනේ. මතකයට ආපහු ගිහිල්ලා ඒක ප්‍රතිනිර්මාණය කරන්න නැත්නම් ඒක ඒ විදිහටම රස විඳින්න ගියොත් එහෙම අපිට අර තිබිච්ච මතකය ඩැමේජ් වෙනවා. ඉවාන් පවුලෝවිෂා සින්දුව මට මතකයි මේක මම දැක්කේ යාත්‍රා කියලා වැඩසටහනක. ඉතින් ඒකදී තමයි මේක ආවේ කොළඹ කැම්පස් එකේ ප්‍රොඩක්ෂන් එකක් විදිහට. මට මතකයි චාරුක සුරවීර තමයි මේක වචන ලියලා තියෙන්නේ. මේ සින්දුව හරි විශේෂ සින්දුවක්. මොකද අපි 80 ගණන් වල අපි කියවන්නේ අපි හැදෙන්නේ රුසියානු පොත් ඇසුරෙන්. ඒ කියන්නේ රුසියානු පොත් තමයි අපිට තියෙන ලොකුම කියවීම. මං හිතන්නේ අපි අහු වුණා මේ ඒ කාලේ තිබිච්ච රෂියන් ප්‍රොපගන්ඩා එකට. ඒගොල්ලෝ නොමිලේ බෙදන්න පොත් print කරලා ලංකාවට එවුවා. ඉතින් අපි ඒව කියෙව්වා. ඒව කියෙව්වම අපිට අර මාක්ස්වාදී හැඟීම් වෙන්න පටන් ගත්තා. ඒක හරි ලස්සනයි. ඒ අත්දැකීම මැක්සිම් ගෝර්කිලගේ මේ ජීවිත ඇතුලේ පාවෙල්ලව මුණ ගැහිලා වානේ පන්නරේ ඇතුළට ගිහිල්ලා මෙන්න මේ මතකයන් එක්ක ඇවිල්ලා තමයි අනුගණන් වලදී මේ සින්දුව හම්බ වෙන්නේ. මේ සින්දුවේදී හරිම ආශ්චර්යමත් විදිහට මේ මතකයන් සියල්ල නැවත දල්වන්න පුළුවන් රූප රචනයක් තියෙනවා. ඒ අපිට ඒ තියෙන රුසියානු ගොවියෝ ඩාන්ස් කරන විදිය සින්දු කියේ රෑට ගිනි බැල වටේ ඉන්න විදිය මේක නුවරඑළිය පැත්තේ ගිහිල්ලා ෂූට් කරලා තිබුණාට අපි ඉතින් අපිත් දැකලා නැහැ රුසියාව. ඒවත් රුසියාව ගැන තියෙන අපිත් මවාගත්ත දෙයක්. පොප්ලර් ගස් එහෙම අපි ඔළුවේ හදාගෙන තියෙන මෙහෙමයි පොප්ලර් ගස් කියලා දැකලා නැහැ කපේකට. ඉතින් ඒ අපි අපේ තියෙන මතකයන් වලට අපි හදාගත්ත නිර්මාණය කරගත්ත දේවල් වලට මෙහෙම ටැන්ජිබල් දෙයක් අපිට අල්ලන්න පුළුවන් විඳින්න පුළුවන් දෙයක් නිර්මාණය වෙච්ච පළවෙනි වතාව මේක. අප්සරා මේ සින්දුව කියද්දි මට අප්සරාව පෙනුනේ මං කවදා හරි ආදරය කරන්න ඕන මගේ පෙම්වතිය කරගන්න ඕන මේ අප්සරා වගේ කෙනෙක් කියලා. මොකද එයාවත් ඒ රුසියානු කාන්තා චරිත වලට ආරෝපණය වෙලා තමයි දැනෙන්න පටන් ගත්තේ. මේක හරිම ලස්සනයි. අර මේ එළියලා තියෙන ලිවිල්ල දැන් වුණත් මම මේක ඊරැත් ආයි ඇහුවා ආදි හිරිගඩු දිපෙනවා. මේ සින්දුව මම අහන ටයිම් එක තිබුණේ ඒ කාලෙත් උදේ 5ට විතර. මම මේ සින්දුව අහන්නම නැගිටින උදේ 5ට. මට හම් වෙලා මුණ ගැහිලා තිබුණා. හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඒ තමයි උදේ 5ට නැගිට්ටයින් පස්සේ අම්මලා කෑම වෙනවා. කුසී එක එක සද්ද ඇහෙනවා. මම නානකාම්බරේට ගිහිල්ලා නානකාම්බරේ අර කහපාට ලයිට් එක
ලාවට වැටෙන තැනකට වෙලා මේ සින්දුව එළිය දාලා අහගෙන ඉන්නවා. උදේ පාන්දර තේ හැදෙන තේවල උණුදුම් එළියට යන ඒ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඒ ඒ ඒ තියෙන ෆීලිං එක මේ සින්දුවේ හරියටම තියෙනවා කියලා මට පර්සනලි දැනෙන විදිය. බැලලයිකා වගේ මාතුරුළු කරන් ඔය සුරතට මෂූර්කා නැටුමට එන්න පවුලූෂා කියලා කතා කරනවා. ඒ වගේම මේ මෙහෙම වැඩ කරලා වැඩ කරලා එක රූබලයක් රූබල් තමයි අපිට රුපියල් වලට වඩා මතකයි රූබල් කියන්නේ. රූබලයක් නෙලලා මේ එන අය තමයි මේ රැට ඩාන්ස් කර කර විනෝද වෙන්නේ. මේ වගේ සින්දු මං හිතන්නේ මෙච්චරමයි තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ සින්දු හැදුනෙත් නැහැ. මේ තරම් ලස්සනට එක්ස්පීරියන්ස් එක ටච් කරන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ. මං හිතනවා මේක හරිම ඔනස්ට්. ඒ වෙලාවට ඒ අර කැම්පස් කාලේනේ ඒක ආපු සම්පූර්ණ ඇට මිදුරු වලින් ආපු හැඟීමක් එළියට ආපු තැනක්.
දවසේ අපි ආරාධනය පිළි අරගෙන මේ ගීත ගැන කතාවට අපිට එකතු වෙන්නේ චින්තන ධර්මදාස අපි යන සෝදානම් අනුරාධපුරයට මේ ගීතයත් එක්ක මොකද මේක රජ රටින් අපිට ලැබෙන උරුමයක් මහේන්ද දිසානායකයන් ගීතය ලියනවා විශාරද ගුණදාසකගේ සංගීතවත් කරනවා කරුණාරත්න දේවුල්ගේ ගායනා කරනවා කාලයක් බොහෝම ජනප්‍රියම ගීතයක් ඇසට අසවන මායිමේ ඔව් මේ සින්දුව මේ එළියට ආපු ගමන් මම හිතන්නේ කපුගේ විසින් නිර්මාණය කරපු සංගීත ධාරාවෙන් ඊළඟට ආපු මතුවෙච්ච චරිතයක් තමයි කරුණාරත්න දිවුල්ගනේ. අතට අපි කපුගේ ආදරය කරා ඒ කපුගේට තිබුණ හරිම විස්මිත සංගීතමය හැකියාවක්. දැන් මේ සින්දුවට මියුසික් කරා වගේම අපි ඉස්සරහට කතා කරන මිට අපිට හිතා ගන්න බැරි සින්දුවකටත් කපුගේ මියුසික් කරලා තියෙනවා. ඒකම කපුගේගේ ජීවිතයේ තිබුණ හරිම අවංකව ගත කරපු ජීවිතයක්. දැනෙන දේ කියනවා දැනෙන තන ජීවත් වෙනවා ඒ වගේම ජීවිතේ මාර සැප හොයාගෙන යනවා වෙනුවට තමන් ගත කරන ජීවිතය අවංකව ගත කරන්න උත්සාහ ගන්නවා මේක මේ ආටිස්ට් කෙනෙකුට තියෙන්න පුළුවන් වාසනාවන්ත ජීවිතයක් කියලා මම කියන්නේ මොකද එහෙම වුණාම යාගේ එක්ස්ප්‍රෙෂන් එක යාගේ එක්ස්ප්‍රෙෂන් එක වෙන්නේ සංගීතය නම් ඒ සංගීතේ වඩා අවංකව මුදා හැරෙනවා මොකද අපි ඇතුලේ බොරුවක් කරමින් ජීවත් වෙන්නේ අපිට තියෙනවා අපේ හෘද සාක්ෂිය තාම ස්පර්ශයකට ගත හැකි මට්ටම අපේ හෘද සාක්ෂිය අපිට අල්ලන්න බැරි වෙන මොහොතෙන් පස්සේ අපේ නිර්මාණ අපිට තේරුම් ගන්නත් බෑ කොහෙද යන්නේ කියලා ඇසට අසුවන මායිමේ මුලින්ම අහනකොට මේ කටහඬේ තියෙන නැවුම් ගතිය එක මේ වචනවල තියෙන නැවුම් ගතිය මාව විතරක් නෙමෙයි ඒ කාලේ හිටපු හැමෝම හොල්මන් කරන්න පටන් ගත්තා. දඬු බස්නාමානය කියනවා වගේ දඬු බස්නාමානය කියන වචනේ අහච්ච ගම අපි මේක හොයන්න යනවානේ. මොකද්ද මේක මේ සිංහල වචනේ මොකක්ද කියලා ලොකු එකක් එනවා. ඒ වගේම ඇසට අසුවන මායිමෙත් එහෙම එකක් වුණා. මොකද ඒක ඊට කලින් අපිට පුරුදු වචනයක් නෙමෙයි. ඊට පස්සේ තමයි අපි හොයන්න පටන් ගන්නේ මේ වචනේ වචනින්දමත් සින්දු ඇතුළට රිංගනවා. ඊට පස්සේ මේ සින්දුවේ හැම වචනයක්ම තේරවිල්ලක් වගේ ලියලා තියෙන්නේ ටිකක් සම්භාව්‍ය භාෂාවෙන් හැබැයි සුන්දරව හසුරවලා තියෙනවා. මේක මම දන්න විදිහට ඔය සුළු කලිඟු දාවත කියන කතාවේන ඒ කතාවෙන් ඉන්ස්පයර් වෙලා තමයි මේ වචන ටික ලියන්නේ. ඒක තියෙනවා ඔය කලිඟු කුමාරයා කියන එකනා මදුරට රජතුමාගේ දුවෙකුට ආදරය කරනවා. මේ ආදරයේ වෙන්වීමත් එක්ක ආපු හැඟීම තමයි මේ සින්දුවේ වචන වලට පෙරලෙන්නේ. මේකේ මං හිතන රචකයාගේ අරමුණ වෙලා තියෙන්නේ මේකේ විෂුවල් එක ටීවී එකේ මට මතකයි ඒ විදිහ විෂුවල් එකක් තිබ්බ කියලා. නෙළුම් මලක් පිපෙන පොඩි වැවක් අයිනට වෙලා මේ නෙළුම් මල දිහා බලාගෙන තරණ ප්‍රේමයක් තමන්ගෙන් වෙන් වෙලා ගිය ප්‍රේමයක් ගැන සිහිපත් කරන පෙම්වතෙක්. නමුත් මට මේ සින්දුව වැදුනේ එහෙම නෙමෙයි. මට මේ සින්දුව වැදුනේ ඔව් අපි ආදරය කරලා තියෙනවා ආදරය කරලා අපි වෙන් වෙලා තියෙනවා. වෙන් වෙච්ච පෙම්වතියක් අපි දකින්නවා වෙන පෙම්වතුන් විසින් එක ආදරය කරමින් ගත කරනවා. මොකද අර බඹර සැනකෙලි මල් විලේ කියනකොට මට පේන්නේ තව බඹරු ගොඩක් එක්ක පිපිච්ච මලක් විදියට ඔයා ඉන්නවා මම එළියේ ඉඳන් බලාගෙන ඉන්නවා. එතකොට මගේ ඇසට අසුවන මායිමේ මේක වෙන්නේ. එතකොට මම ඒ අතීත අපේ ප්‍රේමයට ගිහිල්ලා මගේ පපුව ගිනිපත්තු වෙනවා. රසෝ ලැබු ගිනිපත්තු වෙන්නේ. මම පැතිරිලා යනවා පපුව ගිනි අරන්. ඒ පපුව ගිනි අරන් පැතිරෙනවා කියන එක නිකන් වචනයක් විදිහට කිව්වට ඒක ඇත්ත. දැන් නම් මට ඒක ෆීලිං එක කාලෙකින් දැනෙලා නැහැ. හැබැයි ඒ කාලෙදී ඒ ආදරයක් බිඳුනහම ඇත්තටම ගිනි ගන්නවා වගේ එකක් දැනෙනවා. පපුවට නිකන් ඔය කඩු කිනිසි වලින් අනිනවා වගේ වේදනාවක් දැනෙනවා. ඉතින් ඒක හරි ඇත්ත යදුමක් ලස්සන්ට වචනයකට ආපු තැන. ඒකම මේ අර ආදරය කරද්දී අර මේ මලේ තියෙන මුවරද ඒ මමනයුරු දැක්කහම ඒකේ නටන හැටි දැක්කහම එයාට මතක් වෙනවා එයාගේ ලවණත ඒ කියන්නේ තොල් වල රැඳිච්ච මීවිත ඒ කියන්නේ තොල් සිප ගනිද්දි එයාට ආපු හැඟීම් එයාට ආපහු මතක් වෙනවා. මේක හරිම මේ මැසොකිස්ටික් අපි කියන්නේ තමන්ව රිදවා ගනිමින් ගන්න තෘප්තියක් මට සින්දුවක් ඇතුලේ දැනෙච්ච තැන තමන් ආදරය කරපු පෙම්වතිය තමන් මෙහෙම සිපගත්ත පෙම්වතිය තමන් මෙහෙම ගත කරපු පෙම්වතිය වෙන පෙම්වතුන් සමග මේ විදිහට ඉන්නකොට ඒක නිහඬව ඈතට වෙලා බලාගෙන ඉන්න කලින් පෙම් කරපු තරුණයාට දැනෙන ඒ රිදවන සුළු එක ඇතුළම ඒක ශෘංගාරයක් කර ගනිමින් විඳවන ඒ సౌందර්යය ඒක හරි ලස්සනට ගනනලා තියෙන සින්දුව.
පතක් මත විසුල පිනිහෙත සැද සුලං පැද සර සරින් හෙත සිය පතක් මත විසුල පිනිහෙත සැද සුලං පැද සර සරින් හෙත මගින් රිදවුන් දෙවුණු මොහොතක උදේවත මට නැගී සිහියට ඇසට අසුවන වායිමි බමර සැනකිලි මල් විලේ ලස්සෝ ලැබුගිනි ඇවුලුනා සිත ඔබ මගින් වෙන අවසානයේ අපේ හිත අර ඔබ කියවන ගිනි ගන්නවා කියලා එක ඇත්තටම දැනෙන හැඟීමක් කියලා. හැබැයි ওই ගිනි ගන්න වේදනාවට හොඳම උසුව තමයි කාලය කියලා කියන්නේ. අපි පිළිගන්නවානේ කාලය ඕනෑම ගැටලුවක් අරමෙය අපිට විසඳුම් ලබා දෙන හරි පුදුම බලවේගයක්. මොකද ඒ වෙලාවේ පිච්චෙන දැවෙන වේදනාව කාලයත් එක්ක ටිකෙන් ටික සමනය වෙලා යන නිසා. දවසින් දවසට කොලෙන් කොලයට කොල අඩු වෙනවා දින දසුනේ මොහොතින් මොහොතට ඔබ ගැන සිතුවිලි වියකී යනවා මා මනසේ. ඔය එඩ්වඩ් ජයකොඩි කියන ගායකයාත් ඇත්තටම ගත්තොත් මේ කටහඬේ තියෙන එඩ්වඩ්ගේ මේ හරිම පන්සල් ගතිය. පන්සල් ගැන කියන සින්දු කියද්දි මේ දකින්නේ අපේ ශක්තියයි අපේ හයියයි කියලා දැනෙන පන්සල් ගැන සින්දු කියද්දි ඒක හරිම භක්ති ගී වලට ගැලපෙන කටහඬක්. ඒ වුණාට දවසින් දවසට පිටුවෙන් පිටුවට කොළ ගැලවෙනවා සින්දුව හද්දි මේ ඒක හරි එක්තරා විදිහක සරදමක් එන සින්දුවක්. ඒ කියන්නේ මේ දැන් ආදරයේ වෙන් වෙලා තියෙන්නේ. හැබැයි මට තාම ආව මතකයි දැන් මට දැනෙනවා ටික ටික මගේ මතක මැකී මැකී යනවා. ඒ කියන්නේ ටික ටික වාගෙන තියෙන මතකයන් අඩු වෙනවා දවසින් දවස ගත වෙනකොට. ඒ අපි ගත කරපු ආදරයන් ගැන තිබිච්ච හැඟීම් ඒවා දැනෙන ප්‍රමාණය අඩු වෙමින් අපි ටික ටික අලුත් අත්දැකීම් වලට යොමු වෙනවා. ඉතින් මේ පෙම්වතා අහනවා පෙම්වතියගෙන් ඔයාගේ මතකේ මාව ටික ටික මැකෙනවා නේද දැන්? එතකොට හැබැයි මම පුළුවන් තරම් උත්සාහ කරනවා ආව මගේ මතකේ තියාගෙන ඉන්න. හැබැයි අපි මුණ නොගැහි අපේ ප්‍රේමයේ බිඳිලා මේ දවස් ගත වේගෙන යනවා. එයා ලස්සන කතාවක් කියන පෙම්වතියට මතක තියාගන්න. ඔයාට වගේ ඊළඟ අවුරුද්ද වෙනකොට මටත් අලුත් කැලෙන්ඩරයක් එනවා. එතකොට මේ කැලෙන්ඩරේ තිබිච්ච දවස් ටික නෙමෙයි මම අර කැලෙන්ඩරේ ගණන් කරන්නේ. ඒකෙන් දා ඉක්මන් කරොත් හොඳයි මොනා හරි කරන්න. නැත්නම් එහෙම මේ මතකය සම්පූර්ණයෙන් මේ කැලෙන්ඩරෙත් එක්කම අයින් වෙලා යනවා. මං හිතන්නේ මේක හරි ලස්සනට මේ ලස්සන තැනක්. මොකද ආදරය ගැන අත්දැකීමක් ආදරේ වේදනාව ගැන අත්දැකීමක්. හැබැයි මම මේක විනාශ වෙනවානේ. මේ මම අලුත් වෙනවා. මම ඊළඟ පාර තව දින දර්ශනයක් එක්ක තව දින දසුනක් එක්ක අලුත් මතක එකතු කරන්න පටන් ගන්නවා. මම මේ මතකයන් ටික ඒ විදිහටම මකලා මේ කැලෙන්ඩරෙත් එක්ක මකුලල පැත්තකින් තියනවා. මේක හොඳට ගැළපිලා තියෙනවා. ඒක මම ආදරය කරපු පෙම්වතියන් මාව හතරලා ගිය මොහොතවල මම සෑහෙන්න මේ සින්දු අහලා සැනසීලා තියෙනවා. ඒ කියන්නේ මේක අහනකොට මට හිතෙනවා ඔව් ලබන අවුරුද්දේ මමත් අලුතින් ප්‍රේමයක් පටන් ගන්නවා. මම මේ ප්‍රේමය ගැන මේ අවුරුද්ද විතරයි
සමහර කාලවල තියෙනවා ඔව් තම මාස 3යි තියෙන මේ මාස 3 මම මේ වෙනුවෙන් කැප කරනවා ඊළඟ අවුරුද්දේ මම අලුතෙන් ආදරය කරනවා මේ වගේ හදාගෙන අපිට පොඩක් පොසිටිව් විදිහකට බලන්න පුළුවන් වුණා විරහව දිහා මේ සින්දුව ඇතුලේ ඒක මේ ඒ සින්දුවේ නිකන් ඒ ආදරය සමච්චල් කරනවා හෝ ආදරේ නොතකා හරිනවා නෙමෙයි ඒ ආදර මතකයන් කාලයත් එක්ක වියකී යනවා උඹලා අලුතෙන් තව ආදරයන් වලට මුහු වෙනවා කියන සාන්දෘෂ්ටික අත්දැකීම හරිම සරලව ගෙනල්ලා හරිම පොසිටිව් තැනකට මේ ආදරය ඇතුලේ ගේනවා ඇඩ්වර්ඩ් ගේ සින්දුව ශීලී හදවතක් එක්ක නිර්මාණෝසේ අපවමතන චින්තන ධර්මදාස යතරේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ගැන ඔබට මතක් කරනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එක්ක ඔබ හෙට දවස වදත් සුරක්ෂිත කරගන්න ඔබට පුළුවන්කම තියෙනවා මොකද ශක්තිමත් පුරෝගාමියෙකුගේ සෙවණෙහි නොවෙනස්වන ආරක්ෂාව සහ සැනසුම ඔබටත් අත්විඳින්න ඉඩ සැලසෙන නිසා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන් අත දිගමානේ තිබුණාට නෙලා ගන්න බැරි මලක් වුණාම ඉතින් අපි මොකක්ම හරි හේතුවක් කියලා මල නෙලීමේ කාර්ය බැහැර කරලා ඈත් වෙනවා. අපි හේතුවක් මොකක් හරි හදලා පෙන්නනවා මල අත දිග නැති ඉඳ නෙලා ගන්න කියලා. මේ මිදි ඇඹුලයි කියලා කතාවත් අපි අහලා තියෙන්නේ එහෙමනේ. මිදි වැල ළඟට ගිහිල්ලා මේ අත දිග මදි හින්දා එහෙම නැත්නම් මිදි ගෙඩි කඩා ගන්න බැරි හින්දා හිත හදාගත්තා මිදි ඇඹුලයි කියලා. මේ සින්දුව හරි විශේෂ සින්දුවක්. මේ සින්දුව ගොඩක් කට්ටිය අහලා නැතුව ඇති. මේක මටත් හම්බුනේ හම්බෙන්. මොකද මේ ගායකයා සෞම්‍ය කුමාර යාපා බණ්ඩාර මේ සින්දුවේ පද රචකයෝ ගැන පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මට එක තැනක හම්බුන උපාලි දනවල විතර මේක ලිව්වා කියලා. තව වෙලාවකදී ඔගස්ටස් විනයගරත්නම් ලිව්වා කියලා. මොනවා වුණත් මට හිතෙනවා මේ සින්දුවේ තියෙනවා ලංකාවේ වෙන සින්දුවලට ආපු නැති හිපි එක්ස්පීරියන්ස් එකක්. අපි හිපි කියලා කියන්නේ මේ ඒක නරකාර්ථයකින් නෙමෙයි කියන්නේ නිදහස් යවෝනේ ගැන අදහස්. පවතින සම්මත ප්‍රේමයන් වලින් එළියට යාම පිළිබඳ
අදහා සම්මතයන් බිඳිමින් අපි ගහලා තියෙන කොටු සීමාවලින් එළියට පනිමින් හිතුවක්කාර විදියට පෙම් කරන්න පුළුවන් කියන අදහස මේ සින්දුව ඇතුලේ කියනවා. මම දන්නේ මේක දැනගෙන කිව්වද කොහොම ලියපු එක නා අනිවාර්යෙන් මේක දැනගෙන ලියන්න ඕන කියන එක නා දැනගෙන නොකිව්වා. මෙන්න මේ නිදහස සම්බන්ධ ගතිය නිසාමයි මම මේ සින්දුවට ආසක්ත වුණේ. මේක අහනවා චංචල ළඳක් උනාද ඔබ මා ඇසුරු කරා කියලා. මොකද මම මේ ප්‍රේමය ගැන තියෙන මෙහෙම ලිහිල්ලු පිළිගැනීමක්. මම හිතනවා එක එක විදිහට මට ආදරය කරන්න පුළුවන්, එක එක කෙනාට මට ආදරය කරන්න පුළුවන්. ඒ වුණාට ඒක නිසා ඔයා නිකන් චපල ගෑණියෙක් වුණාද? ඔයාට මාව විශ්වාස කරන්න බැරි වුණාද? ඔයාත් මේ විදිහටම ආදරය කරන්න පටන් ගත්තද? ඒක හරි ලස්සනයි. මායිම් නැති ලෝකයක් කරා අපි පියවර මැනලා ජීවිතයේ මුල මැද අග සෙව්වා හදින් හදක් උදුරා. ඒ කියන්නේ මේ අපි විශ්වාස කරනවා මේ මෙහෙම නිකන් අපි දෙන්නේ කුට කොටු වෙලා හෝ අපි දෙන්න විතරක් ආදරය කරන්න හෝ ඕන ලෝකයක් නෙමෙයි. අපිට පුළුවන් ඕන විදිහකට ආදරය කරන්න. විවෘත ආදරයක් ගැන විශ්වාසයක් තියෙනවා. ඒ අනාතරේ අපි ඒක ඇතුළෙන් හොයනවා අපේ ජීවිතේ තේරුම මොකක්ද කියලා. ඒතකොට ජීවිතේ තේරුම හොයන්න තමයි මේ ආදරේ ගවේෂණය කරන්නේ. ඒක හරිම මේ හරිම මැචුව හරිම ස්පිරිචුවල් එක්ස්පීරියන්ස් එකක් කියලා මම දකින්නේ. ඒක වෙලාවක කියන රුචි රුචි කුසුමේ ප්‍රති දිග හැරුණා කියලා. ඒ කියන්නේ රුචි රුචි කුසුමේ කියන්නේ අපි කැමති කැමති මල්වල අපි ගිහිල්ලා පැණි බොන්න පටන් ගත්තා. එතකොට මේ විදිහේ ප්‍රේමයක් ඇතුළේදී මට ඔයාව මිස් වෙනවද? නැත්නම් ඔයාට මාව මිස් වෙනවද? අපි ජීවිතේ තේරුම මගහරගන්නවද? අපිට ජීවිතේ මිස් වෙලා යනවද? මෙන්න මේක තමයි නිදියඹුලයි කියලා කියන සින්දුව ඇතුළේ කියන්නේ. එතකොට හැමුණෙන් පස්සේ අපි අන්තිමට මේ අපි කොයිතරම් ආස වුණත් අපි මේ ජීවිතේ නෙමෙයි ආස කියලා අපි අපේ සම්මත ජීවිතේ තෝරගෙන නැවත කොටු වෙන්න අපිට සිද්ධ වෙනවද? මේක ඊටාම පරිණත අදහසක්. ඊටාම ලස්සනට හරිම ලස්සන මෙලඩි එකක් ඇතුළේ ගෙනල්ලා තියෙනවා මේ සින්දුවේ කියලා මම හිතන්නේ.
අපි රැඳෙන්නේ කැමෙන් කැමෙන් අපේ කාලයත් ගත වී යනවා. අපි ඉතින් ගාලයත් සමග බොහොම මේ සටනක් කරමින් පියවරෙන් පියවර ඉදිරියට යනවා. මොකද අපිට නතර වෙලා ඉන්න බැරි හින්දා. අපි එහෙම නතර වුණොත් එහෙම ලෝකය අපිව පහු කරලා ගියොත් අපි මොකද කරන්නේ කියලා හිතන හින්දා. දැන් මේ ඔබ ගීත විඳිනවා අහනවා මේ අතීතයේ ඉඳන් විඳ ගීත රසක් එක්කයි අද කතාව. ඔබ සංකට ගීතයක් ලියලා තිබ්බා සහ මේ කොරෝනා කාලේ චිත්‍රාලයයටත් ගීතයක් ලිව්වා. ගීත කලාව කොහොමද ඔබේ ජීවිතයත් එක්ක බැඳෙන්නේ? මං හිතන්නේ මට කරන්න පුළුවන් නිදහස්ම ප්‍රකාශනය තමයි ගීතය කියලා කියන්නේ. ඒකට හේතුව මං ගීත රචකයෙක් විදිහට මම වෘත්තිමය දෙයක් කරන්නෙත් නැහැ. මං ඒකේ මුදල් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මට ඒකෙන් ලාභයක් අවශ්‍යත් නැහැ. හැබැයි මම ආසයි ඒ එක්ස්පීරියන්ස් එකක් මොකක් හරි තියෙන මේ මානසික මොහොතක් අපිට සංගීතයත් එක්ක මුසු කරලා ඒක ඉතිහාසයක් කරන්න පුළුවන් නම්. එතකොට ඒක ඒ මියුසික් එකත් සපෝට් කරනවා කවුරු හරි අහන කෙනෙකුට ඒ අත්දැකීම ඇතුළට යන්න. එතකොට ඒක අපි අර මොකක් හරි තැනක ලියලා පොතක ලියලා කියවනකොට වගේ මොලේ ඇතුළට නෙමෙයි යන්නේ. ඒක කෙලින්ම හදවතත් එක්ක එකතු කරගත් අත්දැකීමක් වෙනවා. අපි ඒ එක්ස්පීරියන්ස් එක ඇතුළේ ජීවත් වෙන්න පුළුවන් වෙනවා. මං ඒකයි අර මුලදීත් කිව්වේ සින්දු තමයි මං හිතන්නේ අපි දැනුවත් හෝ නොදැනුවත් අපි හැමෝගෙම වගේ ජීවිතවල ගොඩාක් දේවල් හදලා මේ නිර්මාණය කරලා තියෙන අපි ලෝකය දකින විදිය නිර්මාණය කරලා තියෙන අපි හිතුවට මේවා පොත්පත් වලින් කියවලා ඉස්කෝලේ ගිහලා ඉගෙනගෙන මේ අපි දැකපු දන්න මාර හයිටෙක් දැනුමකින් තමයි අපි ලෝකෙ කියවන්නේ කියලා එහෙම නෙමෙයි. අපි අහපු සින්දු වලින් අපි දන්නෙම නැතුව ඒ සින්දුත් එක්ක එකතු වෙච්ච අත්දැකීම් තියෙනවා. ඒවෙන් හැදිච්ච විශ්වයන් තියෙනවා. මේ විශ්වයන් ඇතුළේ ඉඳන් තමයි මේ කණ්ණාඩි ඇතුළේ ඉඳන් තමයි අපි ලෝකෙ දිහා බලන්නේ. එතකොට ඒවා සමහර වෙලාවට දැන් අපි වෙනස් දෙයක් විශ්වාස කරනවා වෙන්න පුළුවන්. නමුත් පතුලෙම හිතේ ඇතුලේ පතුලේ තැම්පත් වෙලා තියෙනවා මේ දේවල් ගැන මෙන්න මේ සංවේදනා. ඉතින් ඒවා ආපහු ස්පාක් වෙනවා අපි ගන්න අත්දැකීම් එක්ක. ඒවා අපිට පුළුවන් නැවත නැවත හිතලා රස විඳින්න. ආපහු හැරිලා ගිහිල්ලා බලලා රස විඳින්න. සමහරවිට දැනුවත්ව දැන් මෙහෙම නෙමෙයි කියලා වෙනස් දේවල් වල පරිවර්තනය කරන්න. ඉතින් මම උත්සාහ කරනවා ඒ අත්දැකීම් මාත් එක්ක බෙදා හදාගත්ත මාව නිර්මාණය කරපු මිනිසුන්ට ගරුත්වයක් පිණිසම තමයි මම ලියන සින්දු මම ලියන්නේත්. ඒවා මම මාර උනන්දුවෙන් දඟලලා දඟලලා කොහොම හරි උදාහරින් උත්සාහ කරන්නේ. කොළරත්න ආර්යවංශයන් ලියන ගීතයක් සරදල්වේ සංගීතවත් කළ සුනිල් ඉදිරිසිංහන් ගායනා කරනවා. මේ ගීතය ඇතුලේ ඔබ ඉන්නවාද කියලා මම මේ හොයලා බලන්න උත්සාහ කළේ. තනිව නැගෙද්දී පෙරට ඇදෙද්දී මා අවරණ ලොවක මෙසේ වෙසේ තනි වූ දෙපයින් ජීවිතයේ බාධක දිනන්නේ මේ කියලා කියනවා. තවත් තැනක කියනවා පහර වදිද්දී සැවොම රිදුම් දී ඒ සිත හඬවන ලොවක මෙසේ තනි වූ දෑසින් යා යුතු මාවත දකින්නේ මේ කියලා. මේ සින්දුව තමයි මාව ඔය මං කියන 90 දශකයේදී මට තිබිච්ච පොසිටිව් තින්කින් සින්දුව. ඒ කාලේ ධනාත්මක චින්තනය ඇවිල්ලා තිබුණේ නැහැ ලංකාවට. ඉතින් හොම්බෙන් ගිහිල්ලා සමතලහ වෙද්දී මේ සින්දුව කන පැලෙන්න දාගෙන අහගෙන ඉන්නකොට නිකන් පුළුවන්කමක් හම්බ වෙනවා. අපෝ නැගටිව් අර මොරල් හදන්න පාවිච්චි වුණ සින්දුවක්. මේක ඇත්තටම මම තෝරගන්න හේතුව ඒ දවස්වල මම ගත කරපු අර හිතුවක්කාර ජීවිත රටාවත් එක්ක මුළු පවුල් ඔක්කොම ගෙම්ම මාව ආශ්‍රය කරන්න එපා කියලා තමයි කියලා තිබුණේ. ඒක මගේ කසින්ස්ලාට එහෙම කියන්නේ මාව ආශ්‍රය කරන්න එපා. ඉතින් එහෙම මේ ප්‍රතික්ෂේප වුණු චරිතයක් මම පන්සල් වලට යන්න බෑ පන්සල් වලට එන්න එපා කියනවා. මේ විදිහට මේ එහෙම හැම තැනින්ම ප්‍රතික්ෂේප වෙලා එක් වෙන කිසිම දෙයක් හින්දා නෙමෙයි මගේ තියෙන අදහස් හින්දා. එහෙම වැටිලා ඉන්නකොට මම මේ සින්දුව අහලා තීරණය කරනවා හැමතිස්සෙම කමන්නේ මම විශ්වාස කරන දේ වෙනුවෙන් මම යන්න ඕනේ. මම විශ්වාස කරන දේ බොරු වෙන්න පුළුවන්. හැබැයි ඒක මගේ විශ්වාසය වෙනුවෙන් තමයි මම ඉපදිලා තියෙන්නේ. මම ඒ වෙනුවෙන් යන්න ඕනේ කියලා. ඒ තියෙන හැඟීම්මය උදව්ව නැත්තම් මේ සපෝට් එක මේ සින්දුව ඇතුලේ මට දැනුණා. නමුත් මේ සින්දුවේ තියෙන නරක දේ තමයි මම දැන් බලනකොට මේකේ මේ සින්දුව ඇතුලේ තියෙනවා නිකන් අපි තනියම නැගිටලා ගිහිල්ලා මේක දිනන්න ඕනේ. ඒක මහා විකාරසහගත විශ්වාසයක්. එහෙම ලෝකේ කවුරුත් තව කාටවත් කකුල් වලින් අදින්න බලාගෙන ඉන්නවා කියන ඇටිටියුඩ් එක කියන්නේ හරිම මම දැන් තේරුම් ගන්න තියෙන විදිහට මේ හරිම දුප්පත් මානසිකත්වය. නමුත් අර හිතුවක්කාර විදිහට සමාජයෙන් ප්‍රතික්ෂේප වෙලා දරුවෙකුට ආශ්‍රය කරන්න හොඳ නැති මිනිස්සෙක් විදිහට ලේබල් ගහන කාලෙක හදපාරණ ඍතු වේදනාවන් කියන සින්දුව මගේ ගාව හිටියා. ඉතින් ඒක මට ලොකු හයියක්. See now.
ඒක ප්‍රේමාරාධනාවක් විදිහට මාර ලස්සනයි. ඒකම මේ කියන්නේ දොරක් බුමුතුරුණක්
නොවෙන්නත් පුළුවන් මේ තට්ටු කරන්න කියලා කියන්නේ දොරවල් ඇරෙනවා කියලා කියන්නේ ඊට පස්සේ මූතුරු උඩින් හැමින් අඩිය තියමින් එනවා කියන්නේ ඊට පස්සේ මදු විත තොල ගන්නවා කියලා කියන්නේ මේ තනිකර ශාරීරික අත්දැකීමක් වෙන්නත් පුළුවන් මේ ලේයර්ස් දෙකම එක මොහොතක තියෙනවා මේකයි මේ සින්දුවේ අපිට විඳින්න තියෙන හරිම චමත්කාර ජනක මොහොත වෙන්නේ ඒකම මේ සින්දුව අහගෙන ඉන්නකොට අපිට දැනෙන අර රාත්‍රීමය ගුප්තමය ගතිය අපි ආදර ගීතයන් ඇතුලේ ඒ ශෘංගාරාත්මක භාවයට යන නිමේෂන් හරිම අඩුයි මේකේ ගුප්ත බව රහස් බව ඒක ආදරය ඇතුලේ තියෙන ගත කිරීම ඒක හිමින් වෙන්න ඕන එක ඒක තියෙන නිහඬියාව සද්ද නැතිකම මේ සියල්ල ඒක හිමින් සද්ද කරන්නේ නැතුව සින්දුවකින් කියන්න කරන උත්සාහය සින්දුවක් කියන්නේ මහඬක් හැබැයි හඬ නොනගා කියන්නේ කොහොමද කියන එක පැත්තට ගත්ත අත්දැකීමක ප්‍රතිපලයක් මේක හරිම ලස්සනයි මේක මේ රාත්‍රියකට එහෙම අහනකොට මේ ඒ සියලු භාවයන් එකට ඒ පරිසරයත් එක්කම මුසු කරලා රස විඳින්න පුළුවන් කියලා මම හිතනවා රැඳෙන්නට තිබුණු ඉඩ තමයි මේ කෙමෙන් කෙමෙන් ගතවමින් ගියේ අපිට තව එක් ගීතයක් පමණයි අහන්නට ඉඩ තිබෙන්නේ. ඉතින් බොහොම මේ ජීවිතේ සුන්දර ඉසව් ස්පර්ශ කරමින් ඒ හැම දෙයක්ම තමන්ගේ නිර්මාණ ඔස්සේ ලොබකමක් නැතුව තමන්ගේ පාඨකයින්ට ප්‍රේක්ෂකයින්ට
ලබා දෙන්න උත්සාහ කරන සුන්දර චරිතයක්. අද අපි මේ පැය දෙක පුරා අපිත් එක්ක මේ කතාවට එකතු කරගත්තේ චින්තන ධර්මදාස. මෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ අපේ ආරාධනීය පිළි අරගෙන මේ සහභාගීත්වය වෙනුවෙන්. බොහොම ස්තුතියි. මං කැමති දෙයක් තමයි ඒ කියන්නේ මේ අපිට දේවල් ඕන වෙලාවක අපේ අදහස් පළ කරන්න පුළුවන් එක ගේවට. හැබැයි අපිට හම්බ වෙන මොහොතවල් ඉතාම අඩුයි අපේ පර්සනල් අද එක්ස්පීරියන්ස් ෂෙයා කරන්න. ඒක මේව සින්දුත් එක්ක බැඳිච්ච පර්සනල් එක්ස්පීරියන්ස් කියන්නේ හරිම ලස්සන දේවල්. මං කියන්නේ අර හරි පරිපූර්ණත්වයක් තියෙන අද්දගේ මේවා බෙදා හදා ගන්නවා කියලා කියන එක. ඒක අහන එක්කෙනාටත් රසවත් වෙන්න පුළුවන්. ඒ වගේම ඒක බෙදා හදා ගන්න එන එක මටත් ඉතාම ගැඹුරු ආස්වාදයක් දෙනවා. හරිසන් අහබුදු සුරින් ලියන්නේ මේ ගීතය. සුනිල් ශාන්තයන් සංගීතවත් කොට ගායනා කරන්නේ. බලා කුලින් බැස සමන් කුලක් රැඳ ඉලෝ බලා යනවා. අනේ මගෙන් වැට ගනිව් හඳ හඳා ඔහේ යනවා. සුනිල් ශාන්ත කියලා කියන්නේ මම හිතන්නේ ලංකාවේ බිහිවෙච්ච සංගීත විප්ලවවාදියා කියන වචනෙන් හඳුන්වන්න පුළුවන් මනුස්සයෙක්. ඇත්තටම ඉතාම රැඩිකල් වෙනස්කම් යෝජනා කරපු සංගීතකරුවෙක්. රැඩිකල් විදිහට තමන්ගේ භාවිතාවන් ඇතුලේ ඒ භාවිතාවන් වෙනුවෙන් පෙනී හිටපු සංගීතකරුවෙක්. කිසිම වෙලාවක තමන්ගේ තියෙන නිර්මාණාත්මක විශ්වාසයන් පාවා නොදුන්න සංගීතකරුවෙක්. ලංකාව ඇතුලේ ඒ අවශ්‍ය කරන පිළිගැනීම යාට හම්බුනේ නැහැ කියන එකයි මගේ විශ්වාසය. අපි දන්නවා සුනිල් ශාන්ත ඉන්දියාවට ගිහිල්ලා ওই ශාන්තිනිකේතන්වල තියෙන රාගධාරී සංගීතයේ සෑහෙන හොඳට හදාරලා තමයි ලංකාවට එන්නේ. ඇවිල්ලා සුනිල් ශාන්ත එකතු වෙනවා හෙලහවුලත් එක්ක අරිසෙන් හබුදුල හැම එකතු වෙන්නේ එහෙම. ඒගොල්ලන්ගේ විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසය හරිම දියුණු විශ්වාසයක් කියන එකයි මගේ පිළිගැනීම. ඉන්දියානු සංස්කෘතියට අඩංගු නොවිය යුතුයි කියන එක. මොකද ඉන්දියාව අපේ ළඟ තියෙන ඉන්දියාවට විශාල සංස්කෘතික බලයක් තියෙනවා. ඒ සංස්කෘතික බලය ඒකොල්ල ඇත්තටම මේ අධිරාජ්‍යවාදී මුහුණුවරකින් ක්‍රියාත්මක කරන්නත් යෙදෙන උදාහරණයක් විදිහට ලංකාවේ ගුවන් විදුලියට ඉන්දියාවෙන් එනවා මේ හඬ පරීක්ෂා කරන්න කියන්නේ. ඒකට විරෝධය පළ කෙරෙමින් තමයි සුනිල් ශාන්ත අයින් වෙන්නේ. ශාන්තිනිකේතන් වලින් එන්න ඕනේ අපේ හඬ පරීක්ෂා කරන්න. මේක ලංකාවට අනන්‍ය තැනක් වෙන්න ඕන කියන අදහසත් එක්ක එහෙම ගුවන් විදුලියෙන් එළියට බහලා යා මේ සංගීතය යට සින්දු කරගන්න තැනක් නැති වෙනවා. ඊට පස්සේ ප්‍රචාරය කරගන්න ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කරන්න සිද්ධ වෙනවා සුනිල් ශාන්තට. නමුත් ඒ පෙනී හිටපු තැන අපි ඉන්දියාවේ සංස්කෘතික කාරණාවලට නතු නොවි අපි ලෝකයට විවෘත වෙන්න ඕන නැත්තම් බටහිර සංගීතයට විවෘත වෙන්න ඕන කියන ආස්ථානයේ හරිම අමාරු තැනක් හිටගන්න. ඒක මම පුද්ගලිකව කැමති තැන තමයි ඉන්දියාව මග ඇරලා බටහිරට විවෘත වෙයි. මේ සින්දුවත් මං හිතන්නේ අර හරියටම උදේ ඉස්කෝලේ යන්න කලින් වගේ මේක රේඩියෝකේ ඇහෙනකොට මේවා තමයි අපිට නිකන් දෙන්නේ නිකන් පණිවිඩ විදිහට. අපි හැදෙන්න ඕන මේ හරියටම වලාකුලක ඉඳන් වතුර ඇවිල්ලා සමනල කන්දක් වැඳලා ඒ ගංගාවල් හරහා එනවා. මගෙන් වැඩක් ගැනීම මම ඉස්සරහට ගිහිල්ලා මැරිලා යන්න කලින් මාව ගිහිල්ලා මොකක් හරි මගෙන් ප්‍රයෝජනවත් දෙයක් කරපන්. මම ගිහිල්ලා නිකන් මුහුදේ මැරිලා යනවා. මම හිතන්නේ සුනිල් ශාන්ත සමහර වෙලාවට සුනිල් ශාන්ත ගැන කිව්වා වෙන්නත් පුළුවන්. මම නිකන් මේ විදිහට මැරිලා යන්න දෙන්නේ නැතුව මගෙන් ගන්න තියෙන වැඩක් ගැනීම ඒකෙන් මටත් වැඩක් වෙනවා උඹලටත් වැඩක් වෙනවා කියන පණිවිඩය. ඉතින් ඒක ඉතාම හොඳ මැසේජ් එකක්. ඒ වගේ මේ දේවල් මං හිතන්නේ මේ අපි පොඩි කාලේ අහන එක වටිනවා. මොකද අපිට දැනෙන්න ඕන අපිට වඩා විශාල වූ වැඩ කොටසක් එළියට කරන්න ඕන කියන ඒ හැඟීම. ඒක සංස්කෘතියක් ඇතුළේ නිර්මාණය කළා මිනිස්සු ඇතුළට දෙන්න ඕන හැඟීමක් මිසක් උප්පත්තියෙන් අරන් එන හැඟීමක් නෙමෙයි. ඉතින් ඒ දේ මේ නිර්මාණය ඇතුළේ සිද්ධ වුණා. අපි අද දවසේ ජීවත් වෙන්නේ හෙට දවස පිළිබඳව හිනවවමින්. හැබැයි අපි ගතවුණු වීයට හරි ආදරෙයි. ඒ ආදරයත් එක තමයි අපි අපේ සිහින පසුපස හඹයන් උත්සාහ කරන්නේ. එරෙන් අද මේ පැය දෙකක කාලයත් ඒ වගේ අතීතයට අපි සරින් සරේ ගිහින් ආවා. මේ ගීතත් එක්ක ඔබත් ඔබේ ජීවිතයේ බැඳුණු අත්දැකීම් එක රාශී කරගෙන අතීතයට ගිහින් එන්න ඇති කියලා අපි හිතනවා. අපිට යන්න අවසරයි. ආයෙත් මේ වගේම සොඳුරු තැනකදී ඔබව මුණ ගැහෙන බලාපොරොත්තුවත් එක්ක ඔබට ප්‍රාර්ථනා කරන්නේ සෝදායක රාත්‍රියක්.
Dharamadasa.